ආයුබෝවන් නීල පබලු කතාවේ පූජා කතරගම බස් එකේ යනකොට තිස්ස මහරාමේ හේන් ගොවිතැන් කරන රංජිව හම්බ වුණා. හැබැයි රංජි ලොකු කැමැත්තකින් නෙමේ පූජාව එයාගේ වාඩිය නවත්තගෙන ඉන්නේ. තනියම පැලක හේන් ගොවිතැන් කරන රංජි එක්ක තවත් කෙල්ලෙක් ඉන්නවා. කවුරුම හරි දැක්කොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා තමයි රංජි පූජට කියන්නේ එයාගේ ඉදිරිය ගැන හිතලා තීරණයක් ගන්න කියලා. පූජට පොලිසියෙන් හැංගිලා ඉන්න හොඳම තැන තමයි මේ කැලෑව. ඒ නිසා පූජට මේ රංජිව ඒකට කොහොම හරි කැමති කරව ගන්න වෙනවා. තමන්ගේ වැඩේ කරගන්න රුක්මන්ව රවට්ට ගත්තා වගේම රංජිවත් රවට්ට ගන්න එක පූජට ලොකු වැඩක් නෙමේ. ගමේ අහිංසක දුප්පත් කෙල්ලෙක් වුණ රංජිට පූජගේ මේ බොරු මායම් නිසා පූජ ගැන ආදරයක් ඇති වෙයි. අවසානයේ වැරදිකරුවෙක් සංගවා ගැනීමට සැකපිට පොලිස් අත්අඩංගුවට පත්වෙන්නත් රංජිට සිදුවෙයි. මේ ප්‍රශ්නේ නිසා අවසානයේ රංජිට ඒ ගමේ ඉන්නත් බැරි තත්ත්වයක් ඇති වෙයි. ඉතින් හැමදාමත් වගේ කුතුහලයෙන් පිරුණු මේ කතාවේ ඊළඟ කොටස මොන වගේ වේවිද කියලා දැනගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.